අපිට මේකේ කතා අරන් තියෙන්නේ මානව ස්ත්‍රී ප්‍රජනක චක්‍රයේ හෝමෝනමය පාලනය කියන එක. හරිද? එයාත් බලන්න පුරුෂ ශුක්‍රාණු ජනනය නොනවත්වා සිදුවද අණ්ඩ ජනනය චක්‍රීයව සිදුවේ. මානව ස්ත්‍රී ප්‍රජනක අවධිය තුළ ප්‍රජනක චක්‍ර දෙකක් එක්ව ක්‍රියා කරයි. එනම් ඩිම්බකෝෂ චක්‍රය සහ ගර්භාෂ චක්‍රයයි. හරිද? ගර්භාෂ චක්‍රයටම අපි කියනවා ආර්තව චක්‍රය කියලා. හරිද? එතකොට මෙහෙම චක්‍රීය මේ ක්‍රියාවලියක් මගින් තමයි අණ්ඩ ජනනය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට කාන්තාවන් ගත්තාම චක්‍ර දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ඩිම්බකෝෂ තුළ ක්‍රියාත්මක වෙන චක්‍රය, ඒකට අපි කියනවා ඩිම්බකෝෂ චක්‍රය කියලා. අනිත් එක ක්‍රියාත්මක වෙන ගර්භාෂය තුළ, ඒකට අපි කියනවා ගර්භාෂ චක්‍රය, එහෙම නැත්නම් ආර්තව චක්‍රය කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ගර්භාෂයේ මාසිකව සිදුවන වෙනස්කම් ගර්භාෂ චක්‍රයට අයත්වන අතර මෙසේ ගර්භාෂයේ සිදුවන වෙනස්කම් පාලනය කරනු ලබන්නේ ඩිම්බකෝෂ චක්‍රය මගිනි. ඒ ඩිම්බකෝෂවල චක්‍රීය සිදුවන වෙනස්කම් මාලාව. පැහැදිලිද? ඩිම්බකෝෂවල චක්‍රීය වෙනස්කම් මාලාව කියන එක අපි කියනවා ඩිම්බකෝෂ චක්‍රය කියලා. ඒතොර ඒ ඩිම්බකෝෂ චක්‍රය මගින් පාලනය කරනවා ගර්භාෂය තුළ සිදුවන චක්‍රීය සිදුවීම් මාලාවක්. පැහැදිලිද? ඒ විදිහට ගර්භාෂය තුළ සිදුවන සිදුවීම් මාලාවට අපි කියනවා ගර්භාෂයක චක්‍රය කියලා. හරි. ඒතොර ඩිම්බකෝෂ චක්‍රය මගින් තමයි ගර්භාෂ චක්‍රය පාලනය කරන්නේ. හරි. මේ චක්‍ර දෙකම හෝමෝනමය ක්‍රියා මගින් යාමනය වේ. ඒවා මගින් චක්‍ර දෙකෙහිම ක්‍රියා සම්බන්ධ කරමින් පවත්වා ගනී. ඩිම්බ සේවනිකා වර්ධනය හා ඩිම්බ මෝචනයේ සමගම කලල විකසනයට අවශ්‍ය ගර්භාෂයක අස්තරණය ප්‍රතිස්ථාපනය වේ. හරි. අපි එක බලමු දැන් එකිනෙක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි කතා කරන්නේ ඩිම්බකෝෂ චක්‍රය ගැන. හරිද? ඩිම්බකෝෂ චක්‍රය ගත්තාම මේකේ තියෙන අවධි දෙකක්. හරි. ඩිම්බකෝෂ චක්‍රයේ අවධි දෙකක් තියෙනවා. පළවෙනි අවධිය තමයි සිවිනිකා අවධිය. හරිද? අනිත් එක තමයි සිවිනිකා අවධියෙන් පස්සේ ඇති වෙන අවධියට අපි කියන්නේ ලුටියල් අවධිය කියලා. හරිද? එහෙනම් ඩිම්බකෝෂ චක්‍රයේ අවධි දෙකයි. මුලින්ම තියෙන්නේ සිවිනිකා අවධිය. ඊට පස්සේ ඇති වෙන අවධියට අපි කියනවා ලුටියල් අවධිය කියලා. හරි. ඒකේ මුලින්ම අපි කතා කරනවා දැන් එහෙනම් සිවිනිකා අවධිය කියන එක ගැන. හරිද? හරි. ඒකෙදි සිවිනිකා අවධියේදී සිවිනිකා වර්ධනය වීම හා අණ්ඩශෛල පරිණත වීම සිදු වේ. සිවිනිකා අවධිය ආරම්භයේදී පුර පිටුටදීන් FSH සහ LH සුළු ප්‍රමාණ වලින් ශ්‍රාවය කරයි. හරි. එතකොට මේකෙදි ඇයි මේකට මේ සිවිනිකා අවධිය කියලා නමක් දෙන්නේ? සිවිනිකා අවධිය කියලා නම දෙන්න හේතුව තමයි, හරි, අර ප්‍රාථමික සිවිනිකා වර්ධනය වීම සහ ඒක පරිණත වීම. ඒකට අර පරිණත සිවිනිකාවක් දක්වා, හරි, මුලින්ම තියෙන ප්‍රාථමික ඩිම්බකෝෂවල තියෙන ප්‍රාථමික සිවිනිකා, ඒ ප්‍රාථමික සිවිනිකා ටිකෙන් ටික පරිණත වෙලා පරිණත සිවිනිකාවක් දක්වා එන මේ සිදුවීම් මාලාවට අපි කියන්නේ සිවිනිකා අවධිය කියලා. හරිද? ඒකයි ඒක දෙට ඒ නම ලැබිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක දැන් මේකේ සිද්ධ වෙන හෝමෝනමය ක්‍රියාවලිය ගත්තොත් මේ විදිහයි වෙන්නේ. සිවිනිකා අවධියේදී අවධිය ආරම්භයේදී පූර්ව පිටුටරියෙන් FSH සහ LH සුළු ප්‍රමාණ වලින් ශ්‍රාවය කරයි. හයිපොතැලමසෙන් ශ්‍රාවය කරන GnRH මගින් එය උත්තේජනය කරයි. හරිද? ඒ කියන්නේ සිවිනිකාව ආරම්භ වෙන්න යද්දී මුලින්ම මේ හයිපොතැලමසෙන් GnRH ශ්‍රාවය කරනවා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහෙන්ද? පූර්ව පිටුටරිය මත. එතකොට පූර්ව පිටුටරියෙන් මොකද වෙන්නේ? FSH සහ LH මේ LH ශ්‍රාවය වීම උත්තේජනය වෙනවා. පැහැදිලිද? ඒක තමයි මෙතනදී වෙන්නේ මුලින්ම. ඊට පස්සේ මොකද වෙන්නේ? LH වල උපකාරය ඇති විට සිවිනිකා වර්ධනයේ FSH මගින් උත්තේජනය වේ. හරිද? එතකොට පූර්ව පිටුටරියෙන් FSH සහ LH නිදහස් වෙනවා. ඊට පස්සේ ඒවා කොහෙට එනවද? ඒවා හෝමෝන නිදහසේ රුධිරයටනේ. ඊට පස්සේ රුධිරය ඔස්සේ එනවා ඩිම්බකෝෂ දක්වා. පැහැදිලිද? ඊට පස්සේ ඩිම්බකෝෂ වලට ඇවිල්ලා මොකද කරන්නේ? FSH මගින් අර ප්‍රාථමික සිවිනිකා වර්ධනය වීම උත්තේජනය කරනවා. පැහැදිලිද? ඒතොර ඒක ප්‍රධාන වශයෙන්ම දායකන්නේ FSH. ඒතොර LH උත් ඒකට උපකාරී වෙනවා. හරි. LH වලත් දායකත්වයක් තියෙනවා. ඒකයි අපි කියන්නේ LH වල උපකාරය ඇති විට, හරි, FSH මගින් මේ සිවිනිකා වර්ධනය වීම උත්තේජනය කරනවා කියල. පැහැදිලිද? හරි. එතනට එනකන් ඒතොර ක්‍රියාවලිය පැහැදිලිනේ. හයිපොතැලමසෙන් GnRH ශ්‍රාවය කරා. ඒවා ක්‍රියාත්මක වෙන පූර්ව පිටුටරිය මත. ඒකෙන් නිදහස් වෙන FSH සහ LH. හරි. ඊට පස්සේ ඒ කට්ටි FSH සහ LH එනවා ඩිම්බකෝෂ වලට ඇවිල්ලා
ප්‍රධාන වශයෙන් මේ FSH මගින් ප්‍රාථමික සුවිනිකා වර්ධනය වීම උත්තේජනය කරනවා. හරිද? මම ඊගාට බලන්න වර්ධනය වන සුවිනිකාවේ සෛල මගින් ඊස්ට්‍රඩියෝල් හෝමෝනේ නිෂ්පාදනය ආරම්භ කරයි. ඒ නිසා සුවිනිකාවතියේදී ඊස්ට්‍රඩියෝල් මට්ටම ක්‍රමයෙන් ඉහළයි. හරිද? ඒ කියන්නේ මොකක්ද? අර FSH මගින් ප්‍රාථමික සුවිනිකාවක වර්ධනය උත්තේජනය කරනවානේ. හරිද? ප්‍රාථමික සුවිනිකාවක වර්ධනය උත්තේජනය කරනවා. ඒතකොට මේ වර්ධනය වෙන සුවිනිකාවේ අපි දන්නවා මේ සුවිනිකාවක් ගත්තාම මේකේ මැද්දේ අණ්ඩ සෛලයේ තියෙනවා සහ ඒක වට කරගෙන සුවිනිකා සෛලෙම නැත්නම් ආධාරක සෛල තියෙනවානේ. හරිද? එතකොට ඒ තියෙන මේ ඒ සුවිනිකා සෛල වලින් මොනා කරනවද? ඒකෙන් නිදහස් කරන හෝමෝනයක්, හෝමෝනේ තමයි ඊස්ට්‍රඩියෝල්. එහෙම නැත්නම් ඊස්ට්‍රජන්. ඊස්ට්‍රජන් එකට තමයි ඊස්ට්‍රඩියෝල් කියලා කියන්නේ. හරි? එතකොට ඒ වර්ධනය වෙන සුවිනිකා සෛල වලින් ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය කරනවා. හරි? නිෂ්පාදනය ආරම්භ කරයි. ඒ නිසා සුවිනිකා අවධියේදී ඊස්ට්‍රඩියෝල් මට්ටම ක්‍රමයෙන් ඉහළයයි. පැහැදිලිද? හරි. ඒක අපි මෙන්න මෙතන තියෙන මේ රූප සටහනෙන් බලමු. හරි, මෙන්න මේක වලදී පෙන්වලා තියෙනවා මෙතන. දැන් ඔව් මේ තියෙන මෙතන මේ ඩිම්බ කෝෂය තුළ සිදුවන වෙනස්කම් මාලාව තමයි මේ තියෙන්නේ. ඩිම්බ කෝෂ චක්‍රයට අදාළ කොටස. හරි? ඊට පස්සේ මෙතනින් FSH සහ LH හෝමෝන් මට්ටම වෙනස් වෙන විදිහ පෙන්වනවා. හරි? මේ පළවෙනි තියෙන එකෙන් ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් මට්ටම වෙනස් වෙන විදිහ පෙන්වනවා. හරිද? તો දැන් මොකද වෙන්නේ? FSH වල මේ උපකාරය ඇති, කියන්නේ LH වල උපකාරය ඇති විට FSH මගින් ප්‍රාථමික සුවිනිකාවක වර්ධනය උත්තේජනය කරානේ. හරි, ඊට පස්සේ වර්ධනය වෙන සුවිනිකාවේ තියෙන ඒ සුවිනිකා සායන වලින් නිදහස් කරා මොකක්ද? ඊස්ට්‍රඩියෝල් කියන හෝමෝනය. හරිද? එහෙනම් මේ ඊස්ට්‍රඩියෝල් හෝමෝන මට්ටම දැන් මොකද වෙන්නේ? ක්‍රමයෙන් ටික ටික වැඩි වෙගෙන එන්න ඕනේ. නේද? මොකද ප්‍රාථමික සුවිනිකාවේ තියෙන සායල් වලින් ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය කරනවානේ. එහෙනම් ඊස්ට්‍රඩියෝල් මට්ටම පොඩ පොඩ දැන් වැඩි වෙගෙන එනවා. හරි? දැන් තියෙන්නේ. හරි, ඊට පස්සේ එන ටික බලමු අපි. හරි, මෙන්න මෙතන ආරම්භයේදී ඊස්ට්‍රඩියෝල් පහළ මට්ටමක පැවතීමේදී ඊස්ට්‍රඩියෝල් මගින් පූර්ව පිටුටරිය ශ්‍රාවය වන ගොනඩෝට්‍රොෆින් හෝමෝන ශ්‍රාවය නිෂේධනය කරයි. ඒක ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ඇති කරනවා. ඒ නිසා සුවිනිකා අවධියේදී FSH සහ LH සාපේක්ෂව පහළ මට්ටමක පවතී. හරිද? ඒ කියන්නේ මොකක්ද? ඒ ආරම්භ දැන් මුලින්ම සුවිනිකා වලින් ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය වීම ආරම්භ කරාට හරිද මුලින්ම තියෙන ඊස්ට්‍රඩියෝල් අඩු මට්ටමක්. පැහැදිලිද? ඊස්ට්‍රඩියෝල් මට්ටම පහළ මට්ටමකම තියෙන්නේ. එතකොට ඒ පහළ මට්ටමේ ඊස්ට්‍රඩියෝල් මේ හෝමෝන සාන්ද්‍රණය මගින් හරි ඊස්ට්‍රඩියෝල් වල පහළ හෝමෝන සාන්ද්‍රණය මගින් මොකක් කරනවද? පූර්ව පිටුටරිය මත ඇති කරනවා ඍණ ප්‍රතිපෝෂී බලපෑමක්. පැහැදිලිද? ඍණ ප්‍රතිපෝෂී බලපෑමක් ඇති කරලා පූර්ව පිටුටරියෙන් FSH සහ LH ශ්‍රාවය නිෂේධනය කරනවා. කියන්නේ FSH සහ LH ශ්‍රාවය අඩු කරන්න ඒක හේතු වෙනවා. පැහැදිලිද? ඒ නිසා මොකද වෙන්නේ? ඒ සීමිකා අවධියේදී FSH සහ LH සාපේක්ෂව පහළ මට්ටමකයි පවතින්නේ. පැහැදිලිද? ඒ කියන්නේ FSH සහ LH මට්ටම එකපාරටම ඉහළ නගින්න ඉඩ දෙන්නේ නැහැ. මොකද අර පල්ලැහැ මට්ටමේ තියෙන ඊස්ට්‍රජන් සාන්ද්‍රණය, ඊස්ට්‍රඩියෝල් අඩු සාන්ද්‍රණය මගින් පූර්ව පිටුටරිය මත ඍණ ප්‍රතිපෝෂී බලපෑමක් ඇති කරන නිසා. හරිද? ඊගාට බලන්න වර්ධනය වෙන සිවිනිකාවෙන් ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය අධිකව ඉහළ යෑම ආරම්භ වූ විට. හරිද? දැන් මෙහෙම නෙවෙයි සිවිනිකාවේ තියෙන සෛල වල ඉන්න ඔය ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය කරන්නේ. හරිද? දැන් ඔය සිවිනිකාව වර්ධනය වෙන්න ඒ සිවිනිකාවට ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය කරන්න තියෙන හැකියාව වැඩි වෙනවානේ. නේද? එතකොට අර මුලින්ම අර පොඩි සිවිනිකාවක් නිසා තියෙන්නේ ඒකෙන් ශ්‍රාවය වෙන ඊස්ට්‍රඩියෝල් පොඩ්ඩයි. හරි, ඒ ඊස්ට්‍රඩියෝල් අඩු මට්ටම මගින් තමයි අර කලින් කිව්ව ඍණ ප්‍රතිපෝෂී බලපෑමක් ඇති කරන්නේ. හරිද? හැබැයි දැන් මේ ප්‍රාථමික මේ සිවිනිකාව ටික ටික වර්ධනය වෙගෙන එනවානේ. එතකොට වර්ධනය වෙනවත් එක්ක යාට ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය කරන්න තියෙන හැකියාවත් වැඩි වෙනවා. හරිද? එහෙනම් එයා මේ වර්ධනය වුණාට පස්සේ වැඩි ඊස්ට්‍රඩියෝල් සාන්ද්‍රණයක් රුධිරයට ශ්‍රාවය කරනවා. පැහැදිලිද? ඒකයි මෙතන කියන්නේ මෙහෙම වර්ධනය වෙන සිවිනිකාවෙන් ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය අධිකව ඉහළ යෑම ආරම්භ වූ විට හරි ඒ ඉහළ මට්ටමේ සාන්ද්‍රණය හේතුවෙන් හයිපොතලමස් උත්තේජනය වී GnRH ශ්‍රාවය වීම ඉහළයයි.
එහෙන් පූර්ව වික්ටෝරියා උත්තේජනයේ වී FSH සහ LH විශේෂයෙන් LH ස්රාවය වීම ක්ෂණිකව ඉහළ නැගී. පැහැදිලිද? එතකොට දැන් අර කලින් අඩු ඉස්ට්‍රියල් මට්ටමක් තියෙදි ඒකෙන් ඇති කරේ ඍණ ප්‍රතිපෝෂී බලපෑමක්. හරිද? හැබැයි ඉස්ට්‍රියෝල් මට්ටම වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? ඉස්ට්‍රියෝල් සාන්ද්‍රණය අධිකව ඉහළ ගියාට පස්සේ ඉහළ මට්ටමේ ඉස්ට්‍රියෝල් ඉස්ට්‍රියෝල් සාන්ද්‍රණයෙන් කරන්නේ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක්. හැදෙයිද? ඉස්ට්‍රියෝල් අඩුයි නම් ඒකෙන් කරේ ඍණ ප්‍රතිපෝෂී බලපෑමක්. හැබැයි ඉස්ට්‍රියෝල් මට්ටම අධික ඉහළ ගියාට පස්සේ ඒකෙන් ඇති කරන්නේ ධන ප්‍රතිපෝෂී බලපෑමක්. හරි, මොකද්ද ධන ප්‍රතිපෝෂී බලපෑම? මෙයා කරන්නේ මොකද්ද? හයිපොතැලමසෙන් GnRH ස්රාවය වීම උත්තේජනය කරනවා. එතකොට GnRH වැඩිපුර ස්රාව වෙනවා කියන්නේ FSH සහ LH වැඩිපුර නිදහස් වෙනවා කියන එක. හරිද? එතකොට ඒකෙදි එහෙනම් FSH මට්ටම සහ LH මට්ටම වැඩි වෙනවා. ඒකිනුත් LH කියන එක කැපී පෙනෙන විදිහට වැඩි වෙනවා. ඒ කියන්නේ LH අපි අර ප්‍රස්ථාරේ බැලුවොත් එහෙම, හරි, මෙන්න මෙතන තියෙන ප්‍රස්ථාරේ ඔක හරියට පේනවා. මෙන්න මේක බැලුවොත්, හරි, දැන් බලන්න මේකේ මේ තියෙන මේ වර්ධන වෙන සිවිනිකා මගින් අර ඉස්ට්‍රියෝල් මට්ටම අධිකව ඉහළ ගිහිල්ලා, හරි, ඉස්ට්‍රියෝල් මට්ටම අධිකව ඉහළ ගිහිල්ලා ඒ ඉහළ ගිය අවස්ථාවේදී මොකද වෙලා තියෙන බලන්න, අර FSH සහ පිටිකුරේ නිදාසන FSH මට්ටමත් වැඩි වෙලා තියෙනවා, LH මට්ටමත් වැඩි වෙලා තියෙනවා. හැබැයි කැපී පේන වැඩිවීමක් තියෙන කාගේද? කියන්නේ FSH වලට වඩා LH මට්ටමේ මේ ලොකු නැග්මක් තියෙනවානේ. LH මට්ටමේ ෂණික වැඩිවීමක් සිද්ධ වෙනවා LH වල. හැදෙයිද? ඒක වෙන්නේ මේ ඉහළ මට්ටමේ ඉස්ට්‍රියෝල් සාන්ද්‍රණය මගින් සිවිනිකා සෛල වලින් ශ්‍රාවය කරන. හරි, එහෙනම් එතන සිද්ධ වෙන්නේ මොකක්ද? ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? මොකද හෝමෝන ශ්‍රාවය ඒ අද ක්‍රියාවලිය තව තවත් උත්තේජනය කරන නිසා. හරි, එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක්. හරි, ඒක මේක මතක තියාගන්න. මොකද අපේ දේහය තුළ සිද්ධ වෙන ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණ තියෙන හරිම මේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරි, එතකොට ඒ නිසා මේක ගොඩක් විශේෂයි. හරිද? මෙතන ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් සිද්ධ වෙනවා කියන එක ඔයාලා මතක තියාගන්න ඕනේ. හරිද? හරි, ඊගාට වෙන්නේ මොකද්ද කියලා බලමු. මේ අවස්ථාව වන විට පරිණත වෙමින් පවතින සිවිනිකාව තරලයේ පිරි කුහරයකින් යුක්ත වන අතර ඒ විශාල වී ඩිම්බ කෝෂයේ මත ඉදුම්මක් ලෙස දිස්වේ. හරිද? LH ප්‍රමාණය ක්ෂණිකව ඉහළ නැග දිනකට පමණ පසු ඩිම මෝචනය සිදු වී සිවිනිකා අවධිය අවසන් වේ. හරි, එතකොට අර LH මට්ටමේ අපි ක්ෂණික වැඩිවීමක් දැක්කනේ. හරි, ඒ විදිහට LH මට්ටමේ ඉහළ ගිහිල්ලා, හරි, දවසකට විතර පස්සේ දිනකට පමණ පසු, හරිද, ඩිම මෝචනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරිද? එතකොට ඩිම මෝචනයත් එක්ක සිවිනිකා අවධිය, ඩිම කෝෂ චක්‍රයේ සිවිනිකා අවධිය කියන එක එතනින් අවසන් වෙනවා. හරි, එතකොට ඩිම කෝෂ චක්‍රයේ සිවිනිකා අවධියට අයිති වෙන්නේ නම් මොනවාද? අර සිවිනිකාවක් වර්ධනය වෙන එක, වර්ධනය වෙලා ඩිම මෝචනය දක්වා සිදුවන සිදුවීම් මාලාව තමයි ඩිම්බ කෝෂ චක්‍රයේ සිවිනිකා අවධියට අයිති වෙන්නේ. පැහැදිලිද? හරි, ඊගාට FSH හා ඉහළ LH මට්ටම හේතුවෙන් සිවිනිකාව හා ඩිම්බ කෝෂයේ ආසන්නතම බිත්ති පුරා දීති කණ්ඩ සෛලයේ නිදහස් වේ. මෙය ඩිම්බ මෝචනය නම් වේ. හරි, ඒක අපි කතා කරන්නේ ඩිම්බ මෝචනයේදී වෙන්නේ එකයි. සිවිනිකාව සාරි පරිණත වෙච්ච සිවිනිකාව සහ ඩිම්බ කෝෂයේ ආසන්නතම බිත්ති පුපුරලා දීති කණ්ඩ සෛලය නිදහස් වෙනවා. ඒකට අපි කියනවා ඒ ක්‍රියාවලියට ඩිම්බ මෝචනය කියලා. පැහැදිලිද? ඒක අපි අර රූප සටහන ආපහු බැලුවොත්, හරි, මෙන්න මෙතන එන එක, හරි, මෙන්න මෙතන බලන්න LH මට්ටම ක්ෂණිකව වැඩි වුණා. ඊට පස්සේ දිනකට පවුනේ පස්සේ දැන් මෙතන මේ ඩිම මෝචනය කියන ක්‍රියාවලියට අදාළව තමයි මේ කඩීර ගහලා තියෙන්නේ. හරි, ඩිම මෝචනය සිද්ධෙන් මෙතන මේ කඩීර ඇඳලා තියෙන එකට කෙලින්. හරි, බලන්න මේ මේ ඉහළ මට්ටමට, කියන්නේ LH මට්ටම ක්ෂණිකව වැඩි වෙලා ඊට පස්සේ තමයි මේ කඩීර තියෙන්නේ. කියන්නේ ඊට පස්සේ තමයි දිනකර පමණ පස්සේ තමයි මේ ඩිම මෝචනය කියන එක සිද්ධ වෙන්නේ. හරිද? හරි, එහෙනම් මෙන්න මෙතන ඉඳන්, මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට එනකන් තියෙන ටික තමයි ඩිම්බ කෝෂ චක්‍රයේ සිවිනිකාවදියට අයිති වෙන්නේ. හරිද? එතනට එනකන් ටික පැහැදිලිනේ. හරි, එහෙනම් ඊට පස්සේ මේ ඩිම මෝචනයේ ඉඳන් වෙන මේ ටික, හරි, තමයි ලුටියල් අවධියට, කියන්නේ ඩිම්බ කෝෂ චක්‍රයේ දෙවැනි අවධිය ලුටියල් අවධියට අයිති වෙන්නේ ටික. හරි, ඒ ටික වෙන්නේ මොකක්ද කියලා අපි බලමු දැන්. ලුටියල් අවධිය කියන එහෙම නැත්නම් අපි ඒකට පීතක අවධිය කියලා කියනවා. හරිද?
බලන්න ඩිම්බ චක්‍රයේ ලුටි යෙල් එහෙම නැත්නම් පීතකවදිය ඩිම්බ මෝචනයෙන් පසු ආරම්භ වේ. හරි මේ ලුටි යෙල් අවධියේදී ඩිම්බ කෝෂය තුල ඇති සිවිනිකා පටක LH මගින් උත්තේජනය කරන අතර එයින් පීත දේහය නම් ග්‍රන්ථිමය ව්‍යුහයක් බවට ඒ සිවිනිකා පටක පත් වේ. හරිද ඒක වල තේරෙනවනේ අර දැන් ඩිම්බ කෝෂය තුල මේ පරිණත සිවිනිකාවක් ඇති වුණාට පස්සේ හරි ඩිම්බ මෝචනයේදී ඕකෙන් නිදහස් වෙලා යනවානේ. ද්විතීක අණ්ඩශයලයයි මේ අණ්ඩශයලයේ සමග සිවිනිකා සෛල කීපයක් එතෙන් නිදහස් වෙලා යනවා ඩිම්බ මෝචනයේදී. හරි ඉතිරි වෙන සිවිනිකා සෛල ගුණුව තියෙනවානේ. එන්නේ ඉතිරි වෙන සිවිනිකා සෛල ගුණුවට මොකද වෙන්නේ? ඒක පීත දේහය බාට පත් වෙනවා. එම් පීත දේහය බාට පත් වෙන එක උත්තේජනය කරන්නේ කවුරු විසින්ද? LH වලින්. මොකද දැන් අර ඉහළ මට්ටමේ LH මේ ප්‍රමාණයක් මේ තියෙනවා මේ වෙද්දී. එතකොට ඉහළ LH සාන්ද්‍රණය මගින් ඉතිරි වෙච්ච ඩිම්බ කෝෂය තුල ඉතිරි වෙච්ච සිවිනිකා සෛල ගුණ ටික පීත දේහයක් බවට මේ පත් වෙන එක උත්තේජනය වෙනවා. පැහැදිලි නේද? පීත දේහය නිපදවීම සඳහා LH වල ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලිද? හරි. හරි උත්තේජනය කරන අතරේ පීත දේහය නම් ග්‍රන්ථිමය ව්‍යුහයක් බවට සිවිනිකා පටක පත් වේ. හරි මේ පීත දේහය කියන්නේ ග්‍රන්ථිමය ව්‍යුහයක් කියලා කියනවා. ඇයි මේ පීත දේහය ග්‍රන්ථිමය ව්‍යුහයක් කියලා කියන්නේ? මේ පීත දේහයට හෝමෝන ශ්‍රාවය කරන්න පුළුවන්කම තියෙන නිසා. හරි ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ශ්‍රාවය කරන නිසා එහෙම කියන්නේ. හරිද? එතකොට දැන් මේක මේ පීත කවදිය කියන්නේ හේතු වලට එක තේරෙනව නේද? පීත කවදිය කියලා කියන්නේ මේ අවදිය තමයි පීත දේහය කියන එක හැදෙන්නේ. හරි ඉන්සයිකට අපි කියනවා පීත කවදිය කියලා. හරිද? පීත දේහය මගින් ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය කරන අතර හයිපොතැලම සහ පිටුටරිය මත ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. හැදුවද? පීත දේහයෙන් ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය කරන අතර ඒ හෝමෝන වලින් හයිපොතැලමස මත ඍණ හයිපොතැලම සහ පිටුටරිය මත ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඒ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය LH හා FSH ශ්‍රාවය ඉතා පහළ මට්ටමක් දක්වා අඩු කරන අතර එමගින් ඩිම්බ කෝෂයේ තවත් ඩිම්බ සෛලයක් පරිණත වීම වළක්වාලයි. පැහැදිලිද? ඒකෙන් කියන්නේ මොකක්ද? මේ රුක්සටහන අපි බැලුවොත් ආපහු මේ මෙන්න මෙතන. හරිද? දැන් මේ පීත දේහය ශ්‍රාවය කරනවා ඒ මොනවාද? ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන්. හරිද? එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතෙන්දී ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් මට මෙතන දැන් අර පීත කවදියට වෙද්දී වැඩි වෙලා තියෙනවා නේ. හරි පීත කවදිය වෙද්දී ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට මේක වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකෙත් අර ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඊස්ට්‍රඩියෝල් වලට වඩා සාපේක්ෂව වැඩි. හරි. පැහැදිලිද? එතකොට ඔය ඉහළ ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රඩියෝල් මට්ටම වලින් කරන්නේ මොකක්ද? ඒකෙන් ඇති කරන ඍණ ප්‍රතිපෝෂී බලපෑමක්. කවුරු මතද ඍණ ප්‍රතිපෝෂී බලපෑමක් ඇති කරන්නේ? හයිපොතැලමස මත සහ පූර්ව පිටුටරිය මත. හරිද? එතකොට හයිපොතැලමසෙන් GnRH ශ්‍රාවය වීම නිෂේධනය වෙනවා සහ පූර්ව පිටුටරියෙන් FSH සහ LH ශ්‍රාවය වීම නිෂේධනය වෙනවා. පැහැදිලිද? එතකොට එහෙම කරන නිසා මොකද වෙන්නේ? මේහා මේ තියෙන FSH සහ LH සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට ඒක අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. මොකද? හරි හේතුව තමයි FSH සහ LH සාන්ද්‍රණය තවදුරටත් වැඩි වෙන්න ගත්තොත් එහෙම ඒකට පුළුවන් තවත් මේ ප්‍රාථමික සිවිනිකාවක වර්ධනය උත්තේජනය කරන්න. පැහැදිලිද? නමුත් අපි දන්නවා එක වතාවකදී වර්ධනය වෙලා පරිණත සිවිනිකාව බවට පත් වෙන්නේ එක ප්‍රාථමික සිවිනිකාවයි. කියන්නේ එක වතාවකට එකයි. පැහැදිලිද? එතකොට දැන් මේ පීත දේහය මේ පැත්තේ තියෙද්දි හරිද මෙයාට මේ නිෂේධනයේ මේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය තිබුණ නැත්නම් එහෙම හරිද මේ පැත්තෙන් තවත් ප්‍රාථමික සිවිනිකාව වර්ධනය වෙලා ඒක පරිණත වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? එහෙම කරන්න දෙල හරියන්නේ නැහැ. හරි ඒ නිසා මොකද කරන්නේ? පීත දේහයෙන් ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය වෙනවා. ඒ ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රඩියෝල් වල ඉහළ මට්ටම මගින් හයිපොතැලමස සහ පූර්ව පිටුටරිය මත ඍණ ප්‍රතිපෝෂී බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම නිසා මොකද වෙන්නේ? මේ FSH සහ LH මට්ටම ක්‍රමෙන් අඩු වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට නව ප්‍රාථමික සිවිනිකාවක් වර්ධනය වීම එතනින් නතර කරලා දානවා. පැහැදිලිද? හරි. එහෙනම් මොකද ඔයාලා දැනගන්න ඕනේ මේ පීත කවදියේදී FSH මට්ටම සහ LH මට්ටම අඩුයි. උදේ තියෙන. හැබැයි ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම සාපේක්ෂව වැඩි. හරිද? හරි. අපි ආපහු නෝට් එකේ කියන එක බලමු. පරිමෙන මෙතන තමයි අපි කියුවේ ගැප් ගැනීමක් සිදු නොවූ අවස්ථාවලදී ලුටිය ලවදි අවසානයේදී ඇතිවන ගොනඩ්‍රොෆින් මට්ටම් වල පහළ බැසීමෙන් පීත දේහය
පිරිහීමට ලක් වේ. එයන් ගොනඩෝට්‍රොෆින් මට්ටම් වල ගොනඩෝට්‍රොෆින් මේ හෝමෝන කියන්නේ FSH සහ LH කියන එක ගැන තමයි ඔය කියන්නේ. හරි බොන FSH සහ LH මට්ටම් වල පහළ බැසීමෙන් පීත දේහයේ පිරිහීමට ලක් වේ. හරිද? ඒක බලන්න. දැන් මෙතන ඉන්න මේ පීත දේහය මේ ඔව් පීත දේහය පාත්කගෙන යන්න නම් මොනා තියෙන්න ඕනද? LH තියෙන්න. මොකද පීත දේහයේ නිපදවීම සහ ඒක පාත්කගෙන යන ක්‍රියාවලිය පාලනය කරන්නේ LH කියන හෝමෝනේ මගින්. හරිද? LH වලින් තමයි ඒක කරන්නේ. හරිද? හැබැයි දැන් මෙතන මොකද්ද පීත දේහය කරේ? පීත දේහයේ මේ ඉස්ටියෝසා ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය වැඩි වෙච්ච නිසා ඒකේ බලපෑමක් විදියට හරි මෙයා මත රින ප්‍රතිකෝෂී ආන්ත්‍රය ඇති වෙලා FSH සහ LH මට්ටම අඩු වුණා. හරිද? හැබැයි දැන් පීත දේහයට පීත දේහය පාත්කගෙන යන්න නම් LH තියෙන්න ඕනේ. හරිද? LH මට්ටම අඩු වුණොත් එහෙනම් මේ පීත දේහය විනාශ වෙලා යනවා. හරිද? එහෙනම් ඇයි මේ පීත දේහය වගේ වැඩක් කරගන්නේ? යන්නේ තමන්ගේ වල තමන්ම කපා ගන්නවා කියන මේ වගේ වැඩක් නේ මෙතන මේ මෙයා කරගෙන තියෙන්නේ. හරිද? එහෙම එකක් කරන්නේ ඇයි? හරිද? හේතුව තමයි හරි මෙතන මේ ඩිම්බය මෝචනය වෙනවානේ, ඩිම්බේ නිදහස් වෙනවානේ. එතකොට මේ පීත දේහය බලාපොරොත්තු වෙනවා මේ නිදහසන ඩිම්බය සංසේචනයේට ලක් වෙයි කියලා. පැහැදිලිද? එතකොට සංසේචනයේට ලක් වුණොත් එහෙම හරිද මේ ඒකෙන් ඊට පස්සේ පීත දේහය වෙනවාද LH වල ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් තියෙන වෙනත් හෝමෝනයක් නිදහස් කරනවා. හරි HCG කියන හෝමෝනය. පැහැදිලිද? එතකොට දැන් මේ පීත දේහය බලාපොරොත්තු වෙනවා මේ නිදහසන ඩිම්බය සංසේචනයේ වෙයි කියලා. හරි සංසේචනය වුණොත් එහෙම හරිද සංසේචනය වුණොත් ඒ ඒ ඉදිරි අවස්ථාවකදී HCG කියන හෝමෝනය නිදහස් වෙනවා. ඒතකොට ඒ HCG කියන හෝමෝනෙට තියෙන අර LH වල ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක්. පැහැදිලිද? අන්න ඒ විදිහට සංසේචන වෙලා HCG 7 කියන බලාපොරොත්තුවක් තියෙන හින්දා තමයි හරිද මේ මේ විදිහට මේ LH මට්ටම අඩු කරලා දාන්නේ. පැහැදිලිද? මොකද LH මට්ටම අඩු වුණාට යාට ප්‍රශ්නයක් නැහැ. සංසේචනය වුණොත් එහෙම පීත දෙහි පැවැත්ම තහවුරු කර ගන්න පුළුවන් අර SAG හදන නිසා. හරිද? හැබැයි සංසේචනයක් උනේ නැත්නම් මොකද වෙන්නේ? සංසේචනයක් උනේ නැත්නම් SAG ත් නැහැ. හරිද? LH ත් නැහැ. හරිද? එහෙනම් මොකද වෙන්නේ? මෙයාට තවදුරටත් ප්‍රාත්මක් නැතිලා යනවා පීත දෙහියට. හරි? එහෙනම් එයා එතනින් පිරුණු පීත දෙහියක් සහ ශීත දෙහියක් බවට පත් වෙලා යනවා. හරිද? බලන්න ආපහු ගැබ් ගැනීමක් සිදු නොවූ අවස්ථාවලදී ලුටියල් අවධිය අවසානයේ ඇතිවන ගොනඩෝට්‍රොෆින් මට්ටම් වල පහළ බැසීමෙන් පීත දේහයේ පිරිහීමට ලක් වේ. පීත දේහයේ පිරිහීමෙන් හෝමෝන ස්රාවය ශීඝ්‍ර ලෙස පහළ බසී. එමගින් ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් මගින් හයිපොතැලම සහ පූර්ව පිටුටරිය මත ක්‍රියාත්මක වූ රින ප්‍රතිපෝෂී ක්‍රියාව ඉවත් වේ. පැහැදිලිද? දැන් අර පීත දේහයේ ඉන්නේ මොන ස්රාවය කරේද? ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් ස්රාවය කරේ. ඉන්නේ ඉස්ට්‍රියෝස ප්‍රොජෙස්ටරෝන් වල ඉන්නේ හයිපොතැලමසයි පුරුපිටුදය නිෂේධනය කරලා FSH සහ LH මට්ටම අඩු කරේ. හරිද? එතකොට දැන් පීත දේහය මේ පිරිහිලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? පීත දේහය පිරිහිලා යනවා කියන්නේ අර ඉස්ට්‍රියෝන් සහ ප්‍රොජෙස්ටරෝන් ආපු වතාවක් අඩු වෙනවා. හරිද? ඒව අඩු වෙනවා කියන්නේ මොකද වෙන්නේ? හයිපොතැලමස සහ පුරුපිටුදය මත ක්‍රියාත්මක වෙච්ච රින ප්‍රතිපෝෂී බලපෑම දැන් නැති වෙලා යනවා. පැහැදිලිද? එහෙනම් ආපු වතාවක් පුළුවන් මේ ආයත හයිපොතැලමසෙට පුළුවන් GnRH ශ්‍රාවය කරන්න, පුරුපිටුටරියට පුළුවන් FSH සහ LH ශ්‍රාවය කරන්න. හරිද? එහෙනම් නැවත වතාව මොකද වෙන්නේ? FSH සහ LH මට්ටම වැඩි වෙනවා නම් ආපෝ මොකද වෙන්නේ? අලුතෙන් ශ්‍රවණිකාවක වර්ධනය උත්තේජනය කරන්න ඩිම්බ කෝෂ වලට පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ඩිම්බ කෝෂ චක්‍රය ක්‍රියාවේ ඊළඟ ඒ කියන්නේ ඒක ඊළඟ චක්‍රය. හරි? ඊළඟ ඩිම්බ කෝෂ චක්‍රයක් ආරම්භය සඳහා නව ශ්‍රවණිකාවක් ඇති කිරීම උත්තේජනයට FSH නිපදවීමේ හැකියාව මේ මගේ පිටුටරියට ලැබේ. හරිද? ඒකයි මෙතනින් බලන්න. මෙන්න මෙතන මේ නේක දැන් පීත දේහෙන් තමයි මේ වශ්‍රාවය කරේ. පීත දේහේ පිරිහුණා කියන වට තේරෙනවා මෙන්න මෙතන මේ FA මොනවාද? ES ප්‍රොජෙස්ටරෝන් සහ ඉස්ට්‍රියෝල් මට්ටම ශීඝ්‍ර ලෙස අඩු වෙලා යනවා. පීත දේහේ පිරිහිනාත් එක්කම. හරි, ඒව අඩු වෙනවා කියන්නේ ඒ ඉස්ට්‍රියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් වලින් මේ හයිපොතැලමසයි පුරු පිටුටරිය මත ඇති කරපු රින ප්‍රතිපෝෂී බලපෑම නැති වෙනවා. කියන්නේ FSH LH ආපු වතාවක් ශ්‍රාවය වෙන පටන් ගන්නවා. හරි, ඒ කියන්නේ ආපු මෙන්න මෙතන මුල. දැන් මේක මෙහෙම ගිහිල්ලා මේක චක්‍රයක් නේ, ඩිම්බ කෝෂ චක්‍රයක් නේ වෙන්නේ. දැන් මෙතෙන්ට ගියා ආපහු
ආපහු මුලට එනවා හරි FSH සෙල් එක මට්ටම වැඩි වෙනවා එහෙනම් ආපහු අලුත් ශ්‍රේණියක ආපහු වර්ධනය වෙලා වර්ධනය උත්තේජනය කරන්න පුළුවන්කම ලැබෙනවා පැහැදිලිද එතකොට එන්නේ ඒක තමයි මෙන්න මේකේ සිද්ධ වෙන ඩිම්බකෝෂ චක්‍රයේ සිදුවන සිදුවීම් මාලාව ඕනෝකයි හරිද එතකොට එකින් එක අර රූප සටහනත් එක්ක ඔක බැලුවාම ඒකේ මේ හරිම සරල දෙයක් තියෙනවා හරි එතකොට දැන් මෙතන අපි මේක බලුවොත් ශ්‍රේණිකාව සමග ප්‍රාථමික අණ්ඩ සෛලයක් තියෙන මුලින්ම හරි ඊට පස්සේ ඒක වර්ධනය වෙන ශ්‍රේණිකාවක් සහ පරිණත ශ්‍රේණිකාවක් බවට පත් වෙනවා. එතකොට මේ ශ්‍රේණිකාව වර්ධනය වෙන්නේ අර FSH කියන හෝමෝනේ මගේ ප්‍රධාන වශයෙන්. හරි. හරි. එතකොට මේදී පරිණත ශ්‍රේණිකාව වෙනවා. මෙතනින් නිම මෝචනේ වෙනවා. එතකොට මේ මෙන්න මෙතන ඉඳන් ශ්‍රේණිකාව සමග ප්‍රාථමික අණ්ඩ සෛලය තියෙන්නේ. ඒක වර්ධනය වෙනවා. ඩිම්බ මෝචනයේ දක්වා මෙන්න මේ කොටස තමයි අයිති වෙන්නේ ඩිම්බකෝෂ චක්‍රයේ ශ්‍රේණිකා අවධිය කියන එකට. හරි. ඊට පස්සේ ඩිම්බ මෝචනයෙන් පස්සේ පීත දේහය හදලා පීත දේහය පිටිහිලා යනවා එක් කොටස දක්වා මෙන්න මේ කාලය අයිති වෙන්නේ ඩිම්බකෝෂ චක්‍රයේ පීතක අවධිය. එහෙම නැත්නම් ලුටියල් අවධිය කියන එකට. හරිද? ඒ ක්‍රියාවලිය පැහැදිලිද? ඔව් සර්. හරි එහෙනම් අපි යනවා ඊගාට දැන් ඩිම්බකෝෂ චක්‍රය හරිනේ එහෙනම් ඊගා කතා කරන්න තියෙන්නේ ගර්භාෂ චක්‍රය කියන එක හරි එතකොට දැන් ඩිම්බකෝෂ චක්‍රයේ සිද්ධන හෝමෝනේ වෙනස්කම් ටික එහෙමම බලපානවා ගර්භාෂ චක්‍රය හරි එතකොට ඩිම්බකෝෂ චක්‍රයේ තියෙන හෝමෝනේ වෙනස්කම් මත තමයි ගර්භාෂ චක්‍රය ගැන අපි ඉගෙන ගන්නෙ හරිද බලමු මේක ගර්භාෂ චක්‍රයේ තියෙනවා අවධි තුනක් හරි ඒකට අපි කියනවා ප්‍රගුණන කලාව ශ්‍රාවීය කලාව සහ ආර්ථව කලාව කියලා. හරිද මුලින් බලමු ප්‍රගුණන කලාව කියන්නේ මොකක්ද කියලා. ඩිම්බ මෝචනයේට පෙර ඩිම්බකෝෂයේ ස්ටෙරොයිඩ් හෝමෝන මගින් ගර්භාෂය උත්තේජනය කරන අතර එහිදී කලලයට ආධාර කිරීම සඳහා ගර්භාෂයේ සකස් කෙරේ. හරි වර්ධනය කියන්නේ වැඩෙන සීනිකා ස්ටෙරොයිඩ් ශ්‍රාවීය කරන අතරේ මගින් එන්ඩෝමෙට්‍රියම ගන්න. මෙතන මේ ස්ටෙරොයිඩ් හෝමෝන කියලා කියන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හරි උතුරු ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් තමයි මේ ස්ටෙරොයිඩ් හෝමෝන විදිහට අපි ඉගෙන ගන්න. හරිද? එතකොට මේකෙන්නේ ඇත්තටම ඊස්ට්‍රඩියෝල් තමයි. හරි? ඒ දෙකෙන් ඊස්ට්‍රඩියෝල් තමයි මේ මේකේ ප්‍රධාන වශයෙන් මේ ආර් මොනවාද ප්‍රගුණන කලාවේදී ගර්භාෂයේ සිදුවන වෙනස්කම් වලට දායක වෙන්නේ. හරිද? බලන්න ඒකෙදී එහිදී කලලයට ආධාර කිරීම සඳහා ගර්භාෂයේ සකස් කෙරේ. හරිද? වැඩෙන සිවිංකා ස්ටුඩියෝ ශ්‍රාවය කරන අතර එමගින් එන්ඩෝමෙට්‍රියම ඝන වේ. මේ ගර්භාෂ චක්‍රයේ ප්‍රගුණන කලාව ලෙස හැඳින්වේ. මේ නිසා ඩිම්බ චක්‍රයේ සිවිංකා අවධිය සමග ගර්භාෂයක ප්‍රගුණන අවධිය සම්බන්ධීකරණය වේ. හරිද? ඒක බලමු අපි අතන තියෙන රූප සටහනින්. හරි දැන් මෙන්න මෙතන ගත්තොත් එහෙම හරි මේකෙන් පෙන්ලා තියෙන්නේ ගර්භාෂ චක්‍රය තමයි මේක පෙන්ලා තියෙන්නේ. දැන් මෙතන අපි කතා කරන්නේ මෙන්න මෙතනද හරි ප්‍රගුණන කලාව ශ්‍රාවී කලාව ඊට පස්සේ ඒකේ අවසානයේ ඉන්නේ ආර්ථව කලාවනේ. දැන් ආර්ථව කලාව මෙන්න මෙතනට අරගෙන තියෙන්නේ මේ රූප සටහනේ හැටියට. හරි දැන් අපි මෙතන කතා කරන්නේ ප්‍රගුණන කලාව ගැන හරිද? පැහැදිලිද? හරි. එතකොට ප්‍රගුණන කලාවයි හරි ප්‍රගුණන කලාව එක්ක සම්බන්ධීකරණය වෙනවා මොකක්ද? ඩිම්බකෝෂ චක්‍රයේ තියෙන මෙන්න මේ ශ්‍රේණිකා අවධිය. හරි ඩිම්බකෝෂ චක්‍රයේ තියෙන ශ්‍රේණිකා අවධිය සම්බන්ධීකරණය වෙනවා ගර්භාෂ චක්‍රයේ තියෙන මෙන්න මේ ප්‍රගුණන කලාව එක්ක. හරිද? අපි දන්නවා ශ්‍රේණිකාවදීදී මොකද වෙන්නේ? ශ්‍රේණිකාවදීදී අර වර්ධනය වෙන ශ්‍රේණිකාවලින් ඊස්ට්‍රඩියෝල් හෝමෝන ශ්‍රාවය වැඩි වෙනවානේ. හරි මේ පෙන්ලා තියෙන එකනේ. ඊස්ට්‍රඩියෝල් මට්ටම වැඩි වෙනවා. හරිද? ඔන්න ඔය වැඩි වෙන ඊස්ට්‍රඩියෝල් මට්ටම වගේ මොකද්ද කරන්නේ? ගර්භාෂයේ මෙන්න මේ එන්ඩෝමෙට්‍රියම ඝනවීම උත්තේජනය වෙනවා. හරිද? මේ ඊස්ට්‍රඩියෝල් මට්ටම වැඩි වෙනවා. ඒකට සමගාමීව ගර්භාෂයේ මේ එන්ඩෝමෙට්‍රියමේ ඝනකම මේ පෙන්ලා තියෙන එන්ඩෝමෙට්‍රියම හරි මේ රතු පාටින් මේ පෙන්ලා තියෙන එන්ඩෝමෙට්‍රියම තියෙන රුධිර වාහිනිය. එතකොට මේ එන්ඩෝමෙට්‍රියමේ ඝනකම ඒකට සමගාමීව වැඩි වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. එතකොට එදිට එන්ඩෝමෙට්‍රියම ඝනකම වීම වැඩි කරගන්නේ ඇයි? දැන් ඊගාවට මේ කලලයක් ඇති වුණොත් එහෙම සංසේචනයක් වුණොත් එහෙම හරිද? ඒ සංසේචනයේ වෙච්ච කලලය ඇවිල්ලා අධිරෝපණය වෙනවා. يعني අපි අධිරෝපණය කියලා කියන්නේ ඒ කලලය ඇවිල්ලා හරි මෙන්න මේ එන්ඩෝමෙට්‍රියමට සම්බන්ධ වෙන එක තමයි කියන්නේ අධිරෝපණය කියලා.
හරිද? එතකොට ඒ සඳහා මේ ඉන්ඩෝමෙට්‍රියම් සූදානම් කරගන්න ඕනේ. ඉන්ඩෝමෙට්‍රියම් කණකම් වැඩි කරගෙන, ඉන්ඩෝමෙට්‍රියම් තියෙන මේ රුධිර සැපියුම වැඩි කරගෙන, ඉන්ඩෝමෙට්‍රියම් ඒකට ලෑස්ති කරගන්න ඕන අතිරෝපණය කරගන්න. හරිද? එහෙනම් ඒ සඳහා තමයි මෙන්න මෙයා ලෑස්ති වෙන්නේ. ප්‍රගුණ නවතීදී වෙන්නේ එන්නේ සූදානම් වෙන එක. හරි? එහෙනම් ඒකට බලපාන හෝමෝනේ කවුද? ඊස්ට්‍රඩියෝල් මට්ටම තමයි ඒක ප්‍රධාන වශයෙන් යාමනය කරගන්නේ. ඒතර ඒක සම්බන්ධීකරණය වෙනවා නිමුහ ශක්තියේ තියෙන ශ්‍රේණිකා අවධියත් එක්ක. ඊට පස්සේ වෙන එක බලමු අපි. එහෙනම් ප්‍රබුණන කලාව කියන එක එතනින් පැහැදිලි. හරිද? එහෙනම් ඊගාර බලන්න ඕනේ අපි දෙවෙනි අවධිය කියන්නේ ශ්‍රාවීය අවධිය කියන එක. හරි, ඒක බලන්න. ඩිම්බ මෝචනයෙන් පසුව ශ්‍රාවීය අවධිය ආරම්භ වේ. හරි, ඒ කියන්නේ අර ඩිම්බ කෝෂ චක්‍රයේ සිවින මේ ඩිම්බ මෝචනය සිද්ධ වෙනවානේ. හරි, දෙන්න එතනින් තමයි ගර්භාෂ චක්‍රයේ ශ්‍රාවීය අවධිය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ ඩිම්බ කෝෂ චක්‍රයේ ලුටියල අවධිය ආරම්භ වෙන වෙලාවදී තමයි හරි ගර්භාෂ චක්‍රයේ ශ්‍රාවීය අවධිය කියන එක ආරම්භ වෙන්නේ. මේ දෙක එකිනෙකට සමගාමීව සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙදී ඉස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවීය පීත දේහය මගින් සිදු කරන අතර එමගින් ධමනී විශාල වීමෙන් හා එන්ඩෝමෙට්‍රියමේ ග්‍රන්ථි වර්ධනයෙන් ගර්භාෂයේක ආස්තරණය තවදුරටත් විකසනය වීම හා පැවැත්ම උත්තේජනය කරයි. හරි, මේ අවස්ථාවේ මොකද වෙන්නේ? දැන් පීත දේහය හැදිලා තියෙන ඩිම්බ කෝෂයේ හරි පීත දේහයෙන් ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවීය වෙනවා. ඒ ඉහළ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වගේ මොකද කරන්නේ? හරි, ගර්භාෂයේ චක්‍රයේ තියෙන ශ්‍රාවීය අවධිය යාමනය කරනවා. ඒතකොට ඒකකින් වෙන්නේ එන්ඩෝමෙට්‍රියම. හරි, එන්ඩෝමෙට්‍රියම කියන්නේ ගර්භාෂයේ තියෙන ඇතුළම පේශි ස්තරයනේ. එන්ඩෝමෙට්‍රියම කණකම් වැඩි කරනවා. හරි, සහ එන්ඩෝමෙට්‍රියම තියෙන රුධිර සැපියුම වැඩි කරනවා. හරි, ධමනී විශාල වීමෙන් හා ධමනී විශාල වීමේ රුධිර සැපියුම වැඩි කරනවා සහ එන්ඩෝමෙට්‍රියමේ ග්‍රන්ථි වර්ධනය වීම ග්‍රන්ථි වර්ධනයෙන් ගර්භාෂයේක ආස්තරණය තවදුරටත් විකසනය වීම හා පැවැත්ම උත්තේජනය කරයි. දැන් ඊතෝ මේ අවධියේදී එන්ඩෝමෙට්‍රියමේ කණකම් වැඩි වෙනවා. ඊට පස්සේ ධමනී වර්ධනය වෙලා එන්ඩෝමෙට්‍රියමේ තියෙන රුධිර සැපියුම වැඩි වෙනවා. සහ එන්ඩෝමෙට්‍රියමේ ග්‍රන්ථි වර්ධනය වීම සිද්ධ වෙනවා. හරි, එන්ඩෝමෙට්‍රියමේ තියෙන ග්‍රන්ථි වර්ධනය වෙනවා බලන්න. සංසේචනයක් සිදු වුවොත් ලපටි කලලයේ පෝෂණය කළ හැකි පෝෂක ශ්‍රාවයක් මේ ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරයි. පැහැදිලිද? සංසේචනයක් වුණොත් එහෙම ලපටි කලලයට පෝෂණය සපයන්න පුළුවන් වෙන පෝෂක තරලයක් ශ්‍රාවය කරනවා මේ එන්ඩෝමෙට්‍රියමේ තියෙන ග්‍රන්ථි වලින්. හරි, දෙන්නේ ඒ විදිහට අර ශ්‍රාවී කෘත්‍යයක් සිද්ධ වෙනවානේ මේකේ. හරි, එන්ඩෝමෙට්‍රියම ග්‍රන්ථි වර්ධනය වෙලා පෝෂක තරලයක් ශ්‍රාවය කරනවානේ. එන්නේ ඒ නිසා තමයි මේ අවධියට අපි කියන්නේ ගර්භාෂයේ චක්‍රයේ ශ්‍රාවී අවධිය කියලා. පැහැදිලිද? ශ්‍රාවී අවධිය කියලා කියන්නේ ඒ නිසා. මොකද දැන් අර මේ සංසේචනයල කල්ලේ හැදුනොත් එහෙම අපි සාමාන්‍යයෙන් දන්න දෙය තමයි පෙකිනිවැලි හරහා මේ කල්ලේට පෝෂක ද්‍රව්‍ය පරිවහනය කරනවානේ. ඒක අපි දැන් සාමාන්‍යයෙන් දන්න දෙයක්. අපි ඒක ඉස්සරහට කතා කරන්නේ. හරි, නමුත් පෙකිනිවැලි මුලින්ම හැදෙන්නේ නැහැනේ. මේ පෙකිනිවැල සහ කල්ල බන්ධය කියන එක හැදෙනකන් හරිද ඊට කලින් එයාට පෝෂණය සපයන්න ඕන නේ කලලේට. හරි, මේ මුල් අවස්ථාවේ කලලේට පෝෂණය සපයන්නේ හරි මේ ගර්භාෂයේ තියෙන එන්ඩෝමෙට්‍රියම් තියෙන ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන පෝෂක තරලයේ මගින්. හරිද? හරි, අපි ඒක වැඩි විස්තර මේ ඉස්සරහට ඉගෙනගමු. හරිද? ග්‍රන්ථි ශ්‍රාවය කරා එහෙන් ඩිම්බ කෝෂ චක්‍රයේ ලුටිය අවධිය ගර්භාෂයේක චක්‍රයේ ශ්‍රාවීය අවධිය හා සම්බන්ධීකරණය වේ. හරිද? ඒක මෙතනින් බලන්න. හරි, මේ තියෙන ශ්‍රාවී කලාව. හරි, බලන්න මෙතනින් ඩිම්බ කෝෂ චක්‍රයේ ලුටිය අවධිය සම්බන්ධීකරණය වෙනවා ශ්‍රාවී අවධියත් එක්ක. එතකොට මෙතන පීත දේහය තියෙනවා, ඒකෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය වැඩි වෙනවා. ඒ වගේ බලපෑමක් ඉදිරියට මොකද වෙන්නේ? එන්ඩෝමෙට්‍රියම තවදුරටත් ඝනකම් වෙලා මේ ප්‍රගුණ නවතියටත් වෙනවා. දැන් මේක ඝනකම් වැඩි කර ගන්නවා, රුධිර වාහිනී වැඩි කර ගන්නවා සහ මේ ග්‍රන්ථි මේ වර්ධනය වෙනවා. ඒ වගේම පෝෂක තරලය ශ්‍රාවය වෙනවා. හරිද? ඊගාට වෙන එක බලන්න. ආර්ථව කලාව ගර්භාෂයේ චක්‍රයේ අන්තිම කලාව, එන ආර්ථව කලාව කලල අධිරෝපණයක් සිදු නොවන අවස්ථාවේදී පීත දේහයේ පිරිහී යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඩිම්බ කෝෂ හෝමෝන ඒ කියන්නේ ඊස්ට්‍රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් අඩු වී යයි. ශ්‍රාවීය අවධියේ අවසානයයි. හරිද? මොකද අපි දන්නවා කලල අධිරෝපණයක් වුණේ නැත්නම් එහෙම පීත දේහයට පැවැත්මක් නැහැනේ. පීත දේහයේ පැවැත්මක් නැහැ කියන්නේ පීත දේහයේ පිරිනා යනවා කියන කියන්නේ ඒකෙන් ශ්‍රාවය කරපු ඊස්ට්‍රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටමත් අඩු වෙන්න පටන් ගන්නවා නේද? එතකොට දැන් අර ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම මගින් මේ එන්ඩෝමෙට්‍රියම උත්තේජනය කරලා එන්ඩෝමෙට්‍රියම පවත්වාගෙන ගියේ. හරි, ඒක රුධිර සපයන වැඩි කරලා
මේ ඉන්ඩමිට්‍රියම් ගණකම් කරලා ඒ ඉන්ඩමිට්‍රියම් පවත්වාගෙන ගියේ ඉස්ටෝජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම. හරි, එහෙනම් පිටදේහයේ පිරිහෙනවා කියන්නේ ඉස්ටෝජන් සහ ප්‍රොජෙස්ටරෝන් අඩු වෙනවා. ඒකෙන් වෙන බලපෑම තමයි මොකද්ද? ගර්භාෂයේ කාස්සරණය කියන්නේ ඉන්ඩමිට්‍රියම පිරීලා යනවා. පැහැදිලිද? හරි, එතකොට හරි මෙහි ප්‍රතිඵලයක් ලෙස ධමනි සංකෝචනයේ වී ගර්භාෂික ආස්තරණයේ හායනයේ වී එන්ඩෝමෙට්‍රියමේ පටක හා තරලය සමග ගැලවී යයි. මේ ගර්භාෂයක චක්‍රයේ ආර්ථව කලාවයි. පැහැදිලිද? එතකොට මේක ආපෝ බලන්න මෙන්න මෙතන. හරි, මෙන්න මේ හරිය බලන්න. දැන් ආපහු පීතදේහය පිරීලා ගියානේ. එහෙනම් ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් මට අඩු වුණා. ඒකේ වලපෑමක් විදිහට මේ එන්ඩෝමෙට්‍රියමේ තියෙන ධමනී සංකූචනය වෙනවා. හරි, ධමනී සංකූචනය වෙනවා කියන්නේ ඔයාලා තේරෙන්න ඕනේ ඉතින් එන්ඩෝමෙට්‍රියමට රුධිර සැපීමක් නැහැ කියන්නේ පෝෂකවත් මේ ඔක්සිජන්වත් ඒ මොකුත්ම මේ කරගන්න විදිහක් නැහැ නේද? දැන් එන්ඩෝමෙට්‍රියමේ මේ තියෙන එන්ඩෝමෙට්‍රිය පිරිහිලා යනවා. ඒ කියන්නේ තියෙන පටක ගැලවිලා යනවා. හරි, එතකොට ඒකෙන් ඒක තමයි අපි කියන්නේ ආර්ථව අවධිය කියලා. හරි. හරි. හරි, විදියට එතකොට මෙසේ ගර්භාෂයෙන් රුධිරයේ පිට එන්ඩෝමෙට්‍රියම ගැලවි එන්ඩෝමෙට්‍රියම චක්‍රීයව ගැලවී ගොස් ඒ ගර්භාෂය ගෙල, ඒ කියන්නේ ගැප් ගෙල කියන එක. හරි, ගැප් ගෙල හා යෝනි මාර්ගය හරහා දින කීපයකදී පිට වී යයි. මෙය ආර්ථවයයි. හරි, මේකේ ක්‍රියාවලියට අපි කියනවා ආර්ථවය කියලා. හරිද? හරි, එතකොට ඒක තමයි මේ ගර්භාෂයක චක්‍රයේ සිදුවන මේ සිදුවීම් මාලාව. හරි, ඒක සම්පූර්ණ පැහැදිලි නේද? ඔව් සර්.